සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔයාලා බලන ඇති මම මේ ඉන්නේ කොහෙද කියලා. ඉතින් අද ඉන්නේ මේ යාල් දේවී යාපනේ ඉඳන් ගෙදර යන්න යන ගමන්. ඉතින් මාස 6ක් විතර වෙහිලා තිබ්බ උතුරු දුම්රිය මාර්ගයේ මේ වෙද්දි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරලා ආයේ ඕපන් කරලා තියෙනවා. ඉතින් යාපනේ ඉඳ බලන් හිටපු අයට හොඳ ප්‍රවෘත්තියක් මේක. ඉතින් මේ වෙද්දි අපි තවත් යාපනේට පස්සේ තියෙන ස්ටේෂන් එකක නතර වෙලා ඉන්නේ. මම යාපනේ නැග්ගේ බලමු අලුත් දුම්රිය ගමන කොහොමද කියලා. යාළුවනේ මේ වෙද්දි කොළඹ සහ යාපනේ අතර දුම්රිය කිහිපයක්ම ක්‍රියාත්මක වෙනවා. මම ඔයාලට දාන්නම් මේ වගේ ටයිම් ටේබල් එක මොන වගේද කියලා. ගල්කිස්ස යාපනේ කංකසන්තුරේ සහ කොළඹ කොටුව යාපනේ අතර දුම්රිය හතරක් විතර ක්‍රියාත්මක වෙනවා මම දන්න විදිහට. අපි බලමු මේ වගේ ටයිම් ටේබල් එකත් කොහොමද කියලා. ඉතින් ඒකට වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න අමතක කරන්නත් එපා. සුබ දවසක් යාළුවනේ. මම දැන් මේ ඉන්නේ යාල්දේ. බොහොම කාලයකට පස්සේ කෝච්චියෙන් ගමේ යනවා. මොකද අනුරාධපුර සහ ඕමන්ති අතර දුම්රිය මාර්ගයේ මීට මාස 6කට විතර කලින් අලුත් වැඩියා කරන්න පටන් ගත්තා. මෑතකදී තමයි ඒක නැවත ඕපන් කරේ. මේ ටිකේම බස් එකේ ගිහිල්ලා අද තමයි කෝච්චියේ යන්න යන්නේ. ඉතින් යාපනේ ඉන්න හිතන් ඉන්න ඔයාලට සුබ ආරංචියක් ඒක. මම මේකත් එක්ක දාන්නම් අනිවාර්යෙන්ම දුම්රිය කාලසටහන. අලුත් දුම්රිය කාලසටහන ගල්කිස්ස ඉඳලා කංකසන්දුරේට යනකම් යන්න යාල් දේවිය තියනවා දැන්. ඉතින් යාළුවනේ ගල්කිස්ස කංකසන්තුරේ අතර දුවන යාල් දේවී දුම්රියට අමතරව කොළඹ කොටුව කංකසන්තුරේ අතර දුවන උත්තර දේවී දුම්රියත් ඒ වගේම කොළඹ කොටුව කංකසන්තුරේ අතර ධාවනය වන ශීඝ්‍රගාමි තැපැල් දුම්රියත් මේ වෙද්දි ක්‍රියාත්මකයි. ඉතින් ඔයාලට අවශ්‍ය වෙලාවට අවශ්‍ය ට්‍රේන් එක බුක් කරගෙන යාපනය එන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ උත්තර දේවී ශීඝ්‍රගාමි දුම්රිය කොළඹ කොටුව කංකසන්තුරේ අතර ධාවනය වන ටයිම් ටේබල් එක. ඒත් එක්කම ශීඝ්‍රගාමි තැපැල් දුම්රිය කංකසන්තුරේ කොළඹ කොටුව අතර ධාවනය වන ඒකේ ටයිම් ටේබල් එක තමයි මේ දෙක ගන්න ලැබෙන්නේ. ඊළඟට යාළුවනේ ශීඝ්‍රගාමි තැපැල් දුම්රිය මේකත් කොළඹ කොටුව කංකසන්තුරේ අතර ධාවනය වෙන එක. මේ තියෙන්නේ යාල් දේවී දුම්රියේ කාලසටහන.